आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सीत रात्रि प्रवृत्ति विकाश्याय में मम खविंदु विजयवर्धन प्रथमेन सिरस्थल එන්නත් කරණයට වසරයි ජාතික එන්නත් කරන සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් හෙට වයඹ සරසවියෙන් කොවිඩ් පොකුරා විනෝද චාරිකා ගියායත් පොකුරු හදයි පොහොර අර්බුදයෙන් ගොවීන් අපහසුතාවයට ඇමති මහින්දානන්ද කුඹුරට බසි සිමෙන්ති කොට්ටෙන් අපායට දොර ඇරගන්න මාෆියා කරුවන් आंडो मारु करला राटगोड़ गान्न बह अनुर कुमार कियाई समकी सहनादारे पोहर प्रतिपात्ते गेने नो साजित सोधाना लोव वशीकल खलुदिय मांतिय प्रतमें देशी पुआत लोके बहो दानवात एती नेती राटवाल कोविड वासांगतेटी ता दार्मलिस गोदुरु हुना लाक्षगाना नियगिया එන්නත් නිපදවූ රටවල් වල පවා ජනතාවගෙන් සමහරුන්ට ජීවිත අහිමි වුණා. නමුත් අප දහසක් ප්‍රශ්න මැද්දේ පවා එන්නත් කරණය සාර්ථක කරගත් රටක් බවට පත් වුණා. හරියටම මීට වසරකට පෙර අද වගේ දවසකයි පළමු කොවිඩ් එන්නත අපේ රටට ආවේ. කොවිඩ් වසංගතයේ හමුවේ මේ වන විට තිබෙන සාර්ථකම හා එකම විසඳුම එන්නත් කරණය පමණයි. අපේ රටත් වෛරසයෙන් හොඳටම හෙම්බත් වුණ රටක්. Tamange ආදරණීයන් මේ ලෝකේ හැර යද්දී පොකුරු පිටින් ආසාදිතයින් හමුවෙද්දී අපට එතෙක් තිබුණු එකම විසඳුම රට වසා දමා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි. නමුත් ලෝකේ හැම රටකටම මේ විදිහට වෛරසය වද දෙද්දී අපිට හැමදාම රට වහගෙන ආර්ථිකය වැටෙන්න දෙන්න බෑ. එවැනි පසුබිමක හරියටම මීට වසරකට පෙර අද වගේ දිනකයි පළමු වරට කොවිඩ් වසංගතයේ හමුවේ අපේ රටට බලාපොරොත්තු වේ මල් පිපුණේ. ඒ ඉන්දියාවෙන් අපේ රටට කොවිඩ් මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු එන්නත් මාත්‍රාත්වෝගය ලැබීමත් සමගයි. එදා මෙදා තුර එන්නත් කරන ඉතිහාසයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙන්ම ත්‍රිවිධ හමුදාව මේ කාර්යයට උර දුන්නා. ඒ ජීවිත දසදහස් ගණනින් මේ කොවිඩ් මාරයාගෙන් බේරා ගැනීම උදෙසායි. එන්නත් කරණය සඳහා ජනතාව යොමු කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් මර්ධන එන්නත ලබාගත්තේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි. එදා සිට අද වන තෙක් එන්නත් කරන වැඩසටහන අපේ රටේ සාර්ථකව ක්‍රියාත්මකයි. ඇස්ට්‍රාසෙනිකා, සයිනෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා අප රට තුළ භාවිතයට ගැනෙනවා. මේ වන විට රට පුරා මිලියන 36කට ආසන්න ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන්. ඒ නිසාමයි එන්නත් කරණය අතින් අපි ලෝකෙ ඉතා සාර්ථකම රටක් බවට පත් උනේ. කුමන දේශපාලන මතවාද දරුවත් අපි එය අවිවාදයෙන්ම පිළිගත යුත්තා. ඒ අනුව එන්නත් කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් එන්නත් කරන ජාතික සැමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊට සමගාමීව සෑම පළාතකම සැමරුම් වැඩසටහනක්ද පැවැත්වෙනවා. මේ අතර මෙම වර්ෂ පූර්ණ එන්නත් කරන වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත් කරන සතියක්ද හෙට සිට ක්‍රියාත්මකයි. මෙරට කොවිඩ් ආසාදිතින් අතරින් 95ක් ඔමික්‍රෝන් රෝගීන් බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙලෙස දෛනික රෝගීන් ඉහළ යන්නේ නම් යලිත් සීමා පැනවීමට වුවත් සිදු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දෛනික ආසාදිතින් ඉහළ ගියහොත් යලිත් සීමා පැනවීමට සිදුවන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. අපිට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ එවැනි සීමාවන් වලට යටත් කරන්න. නමුත් යම් අවස්ථාවක මේ සීමාවන් ඉක්මවලා යමින් මේ රෝගීන් වාර්තා වීම සහ පැතිරීම සිද්ධ වෙනවා නම් මේක ක්‍රියාත්මක කිරීමේදී මේ ගැන නැවත හිතා බැලීමට සමහර විට හේතු වන්න පුළුවන්.
මේ දිනවල අපි නිතරම ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම ගැන සාකච්ඡා කරනවා. දැනට පරීක්ෂණාගාර වාර්තාවලින් තහවුරු වී තිබෙනවා ලංකාවේ 95%කට එහා ප්‍රමාණයෙන් පැතිරෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ බව තහවුරු වෙලා තියෙනවා. ඒ අතරම රෝගීන් වාර්තා වීම වැඩි වී තිබෙනවා. එය 900 සීමාව ඉක්මවා ගොස් තියෙනවා. ඒ අතරම යම් යම් රෝහල්වල රෝගීන් ඇතුළත් වීම වැඩි වී ඇති බවත් වාර්තා වී තිබෙනවා. වාර්තා වෙන රෝගීන්ගෙන් බහුතර ප්‍රමාණයක් 70% 80% අතර ප්‍රමාණයක් දෙසැම්බර් 25 සහ ජනවාරි 5 අතර කිසියම් ආකාරයක විනෝද චාරිකාවක් හෝ ගමනක යෙදিলা තිබෙනවා. හැමතිස්සෙම කියන්නේ අත්‍යවශ්‍ය දේ පමණක් මේකෙදි කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාටද COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. මන්ත්‍රීවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගත වූ සති දෙකක කාලය තුළදී පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 10 දක්වා ඉහළ යනු ඇති. වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. සිසුන් 49 දෙනෙකු සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඉන් 26 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවටයි තහවුරු වී ඇත්තේ. රාජ්‍ය වී කිලෝව රුපියල් 75කට ගන්න සූදානම් වනවා. මහමෝල් හිමියන් වී කිලෝව රුපියල් 90කට ගන්න ලෑස්ති. ගොවියන් රුපියල් 75ට වී දීලා අතින් කාලා හරක් බලන්න ලෑස්ති නැහැ. අනිවාර්යෙන්ම මෙවර තියෙන අස්වැන්නත් මහමෝල් හිමියන්ගේ මෝල් ඇතුලේ නතර වෙවි. දැනටමත් සහල් මිල තියෙන්නේ අහස උසට ගිහින්. පොහොර හිඟේ නිසා අස්වැන්නත් භාගයට භාගයක් පහත වැටිලා. පිටරටින් සහල් ගෙන්වන එකත් හිතන තරම් ලේසි නැහැ. ඩොලර් අවශ්‍යයි. නවකෙන්න මාසයක් දෙකක් යනවා. තුන් වේලම බත් කාපු රටකට වෙච්ච විපතක්. සහල් මිල දිනපතා ඉහළ යනවා. මෙවර නම් මිල ඉහළ දාන්න බැලූ බැල්මට හේතුවක් තිබෙනවා. ඒ රසායනික පොහොර හිඟේ නිසා වී අස්වැන්න පහත වැටීමයි. තියෙන වී ටික ඇත්තටම රජයට ගන්න පුළුවන් වේවිද? රජය දෙන්න හදන්නේ වී කිලෝවකට රුපියල් 75යි. නමුත් මහමෝල් හිමියන් රුපියල් 90කට පමණ වී කිලෝව මිල දී ගන්න සූදානම්. මොන කොවියද රුපියල් 90කට දෙන්න පුළුවන්කම තියාගෙන රජයට රුපියල් 75ට දෙන්නේ? අන්තිමට වෙන්නේ තියෙන වී ටිකත් මහමෝල් හිමියන් නඟ නතර වීමයි. කුඩා මෝල් හිමියන් දැනටමත් හොඳටම අසරණයි. අවශ්‍ය වීතක නැතිව කුඩා මෝල් 250ක් විතර වැහිලා ගිහින් අදවන පිට සහල් අලෙවිවන්නේ හිතූ හිතූ ගණන්වලට. තුන් වේල බත් කාපු රටක ජනතාවට අද එක වේලක් කන්නත් සහල් කිලෝවකට රුපියල් 160කට වැඩියෙන් ගෙවන්න වෙලා. ලබන අප්‍රේල් වන විට සහල් කිලෝවක් රුපියල් 300කින්වත් නතර වුණොත් ලොකු දෙයක්. රජය සහල් මිල පහත දැමීමට මියන්මාරින් සහ තවත් රටවලින් සහල් ආනයනයට සූදානම් වෙනවා. ඒකත් හිතන තරම් ලේසි නැහැ. ඒ සඳහා ඩොලර් අවශ්‍යයි. ඩොලර් හොයාගෙන සහල් ආනයනය කරනකොට අඩුම ගානේ තව මාස 2-3ක්වත් ගත වේවි. ඇත්තටම සහල් මිල ඉහළ දැමීම පිළිබඳව ඇත්තේ මාෆියාවක්. ගොවියට වැඩි මිලක් දුන්නා කියලා V8 වල යන ගොවියන් නැහැ. ගොවියට වැඩි මුදලක් දෙනකොට ඊට අඩුවෙන් සහල් විකුණන්න බෑනේ. එවිට සහල් මිල ඉහළ යනවා. ඉහළ යන සහල් මිල අවසානයේ නතර වෙන්නේ පාරිභෝගිකයන්ගේ හිස මතයි. කිසිදු පාලනයකින් තොරව ඉහළ යන සහල් මිල ජනතාව අද අසරණ කරලා අවසන්. ආල් ගණන් ගියා. 175, 160, 180 එක එක වර්ග ආල් තියෙනවා. ජීවත් වෙන්න හරි අමාරුයි. 2000ක් ගත්තා 2000 ඉවරයි උදේට. කණ්ඩ වොණ්ඩ. ආල් තමන් ගොක්ම යන්නේ අපිට. දවල්ට තුන් දෙවලේම කණ්ඩ අපිට රුපියල් 80ක් විතරන ආල් කිලෝ දෙකට. ආල් ගණන් ගියා දෙයියන් පිට 180, 190, 200යි ඔයගෙ තියෙන්නේ. 100ට නම් දීවිදල තම්බෙන්නේ ආල්. ගින් ආණ්ඩු උන්ද අපි කියන්නේ එච්චරයි. තුන් වෙනි එක වෙලා ගේන මිනිසුන්ට දැන්. බන්දුල මහත්තයා සීට් එකෙන් එළියට ඇවිල්ලා ගිහිල්ලා බලන්න ඕනේ රටේ තත්ත්වය මොකද්ද කියලා කඩවල් ගානේ. අර මිල ගණන් තමයි අපි වගේ මිනිස්සු දුක් විඳිනව තමයි ගෙවල් ගානේ වැඩ කරලා දුක් විඳිනව. වෙන මොනවා කරන්නද පුතේ? කඩකාරයන්ට රට බාර දීලා යන්න ඕනේ. ආණ්ඩුව කරන්න බැිනා. මම කඩවල වල කියලා බලන්න 100 ගණන්නේ 100ට අඩුවේ නැහැ නේ කාලක්වත්. ඔක්කොම දෙන 100ට වැඩිය. බන්දුල ගුණවර්ධන මහත්තයා කියයි අඩුවට දිනවා කාලා. 250යි 100ට කොයි කින කියලා ආණ්ඩක කිලෝ එකක්. කීරි සම්බලුමේ මොන සම්බද කියලා අපි දන්නේ නැහැ. ආල්වල 250යි. දැන් මේතන කඩෙන් ගිලා ගත්තේ. කවුද කියන්නේ බන්දුල කුමාර මහත්තය කියන්නේ මේ? 100ට දිනවා කියලා. රජේ ඒගොල්ලන්ට ඇති 100ට නේ. අපිට නැහැ. පාරිභෝගික ජනතාව එසේ තම වේතනාව කියද්දී පොහොර නැතිව කුඹුරෙන් මඩටම වැටුණු ගොවියන් රට පුරා තාමත් සිය වේදනාව පවසනවා.
මේ ගොවියා අනුතුරේ දාන්න එපා. මොකද ලංකාවෙම ගොවිතැන නැති වෙයි කියන එක අපිට භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ දරුවන්ගේ බඩගින්න දැවෙනවා වගේ දැවෙන්න ඕන මේ කරපු ජාතික අපරාධයට. අද සත පහක්වත් නැතුව තමයි ගෙවල් වලට ඇඳ වෙච්චි. ඉතින් ගෙවල් වල ගිහිල්ලා ඉන්න විදියක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ අපිට. හරිම දුකයි ඉතින්. රජයෙන් ඉල්ලන්නේ ලක්ෂයක වන්දි මුදලක් දෙන්න මේ සැරේ බලාපොරොත්තුව ඉන්න කියන එක රජයට කියමින් එහෙම මුදල් අපිට මේ ගොවින්ට දුන්න නැත්නම් නැවත වතාවත් යල් කන්නේ වගාවෙන් ඉවත් වෙලා මහපාරට බහිනවා බහිනවාමයි. ගොවියන් දෝනා එසේ ඇසෙද්දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කුඹුරටම බැහැලා ගොවියන්ගෙන් ඇසුවේ කාබනික පොහොර හොඳයි නේද කියලායි. ඔබතුමාලා නිෂ්පාදනය කරපු දේ සහ රජයෙන් ලබා දුන්න කාබනික පොහොර. ඒතර මේක හදනකොට පොඩි දෙනකොට පොඩි බයක් තිබ්බා නිෂ්පාදනය අඩුවක් වෙයි කියලා. සෑහෙන බයකින් තමයි පටන් ගත්තේ. හැබැයි දැන් හදලා බැලුවාම දැනෙන්නේ නැහැ එහෙම දෙයක්. දැනෙන්නේ නැහැ නිෂ්පාදනයේ පොඩි අඩුවක් තියෙයි නමුත් සාර්ථකයි. ඒ වගේම මේ නිෂ්පාදනය පොඩක් නැති වෙයි කියලා හිතන්න අමාරු. හිතන්න අමාරු. මේ ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර භාවිත කරලා තමයි දිගින් දිගට වගා කරලා තියෙන්නේ. නමුත් රජයේ විසින් ලබා දුන්න කාබනික ඝන පොහොර, දියර පොහොර, නැනෝ නයිට්‍රජන් සහ රතු පොහොර හරියටම භාවිත කරලා තිනවා මේ ගොවීන්. හැම ගොවියෙක්ම කියන්නේ හරියට කරෝතින් ගැටලුවක් නැහැ කියන එක. ඒ නිසා අපි අද ගොවි බිමේ අපි හෙක්ටයාර් 2000ක් විතර අපි නිරීක්ෂණය කරා මේ ප්‍රදේශයේ හැම ගොවියෙක්ම කිව්වේ මේ වැඩපිළිවෙල සාර්ථකයි කියන එක. මේ රජයේ විසින් ලබා දුන්න පොහොර හරියටම භාවිත කරොත් මේ කටයුත්ත කරගන්න පුළුවන් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ කියන එක තමයි ගොවියන්ගේ මතය. ශ්‍රී ලංකාව සහ තම රාජ්‍ය අතර පවතින වෙළඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍යවරයා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී. තුර්කි විදේශ අමාත්‍ය මෙල්වුඩ් චවුසෝග්ලු මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී ශ්‍රී ලංකාව සහ තම රාජ්‍ය අතර පවතින වෙළඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් තුර්කි විදේශ අමාත්‍ය මෙවුලුඩ් චවුසෝග්ලු මහතා ප්‍රකාශ කළා. වෙළඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රසකට තුර්කි වෙළඳපොළ පුළුල්ව විවෘත කරන බව මෙවුලුඩ් චවුසෝග්ලු මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද තුර්කි විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. රාජපක්ෂ මහතා වෙත තුර්කි ජනාධිපතිවරයාගේ සුභාශිංසන පිරිනැමු මෙවුලුඩ් චවුසෝග්ලු මහතා පසුගිය වසරේ තුර්කියට පැමිණ ලෙස කළ ආරාධනය නැවත වරක් සිහිපත් කරන බව පැවසුවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනයට විවිධ වෛද්‍ය උපකරණ ඇතුළුව ලබා දුන් ආදර සහ උපකාර පිළිබඳ ජනාධිපතිවරයා තුර්කි විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතියද පළ කළා. වසර 6ක් පුරා ක්‍රියාත්මක වනු සහනාධාර පොහොර ලබා දීමට සමගි ජන බලවේගය ක්‍රියා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දඹුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ ජන හමුවක් අද දඹුල්ල නගරයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවි ආශ්‍රණ කරලා තමන්ගේ ගජ මිතුරන්ට මුදල් හොයන යුගය බිහි කිරීම තමයි මේ ආණ්ඩුවේ ලොකුම කෙරුවා. මේ ආණ්ඩුවට මහ පොළවේ යථාර්ථයේ සත්‍යය තේරෙන්නේ ජන දුක දැනෙන නහර ටික කැපිලා තියෙන ආණ්ඩුව ගොවි ජන ජීවිතය වටලා සරු බිම් ටික මුඩු බිම් බවට පත් කරලා මෙයාගේ සැලැස්ම තමයි මේ මුඩු බිම් ටික කෝටිපතියන්ට දෙස් විදෙස් බහුජාතික සමාගම් වලට තුට්ටු දෙකට රෙන්දෙසි කිරීමේ අරමුණින් තමයි මේ ගොවියා වටන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරේ. ගොවියා වෙනුවෙන් අපි පොරොන්දුවක් වෙනවා, ප්‍රඥප්තියක් සකස් කරනවා, වැඩපිළිවෙලක් සකස් කරනවා. මේ රටේ ඉතිහාසයේ දශක 6ක් පුරාවට ක්‍රියාත්මක වුණු සහනාධාර පොහොර ලබා දෙන ප්‍රතිපත්ති සමගි ජන බලවේගේ අපි දියත් කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ආණ්ඩුවේ ඔළුව දන්නේ කඳ කරන දේ, කඳ දන්නේ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ. කවදාවත් ප්‍රේමදාසගේ පුතත් එක්ක සංවර්ධනෙන් තරම් කරන්න බෑ. ආණ්ඩු පමණක් මාරු වී පවතින තත්වයෙන් රට ගොඩගන්න බැරි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ ආර්ථික අවසන් ප්‍රතිඵලය කෙරවලපිටියේ බලාගාරයේ ඇමරිකානු සමාගමට විකුණා දැමුම් ලැබුවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණේ ඉන්දියානු සමාගමට වික්කා. වරාය අක්‍ර 13ක් චීන සමාගමකට වික්කා. දැන් සෙලෙන්දිවා කියලා ආයතනයක් හදලා රටේ වටිනා ඉඩම් සහ පෞරාණික දේපළ විශාල ප්‍රමාණයක් විකුණන්න දාලා තිබෙනවා. කොළඹ නගරේ යෝග් ගොඩනැගිලි විකුණන්න දාලා තිබෙනවා. ගෆූර් බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙනවා. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ විකුණන්න දාලා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ පිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙනවා. මහතපල් කාර්යාලයේ
පීටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර එතනින් අයින් කරලා ඒ කඳවුර පීටි විකුණන ඉඩම විකුණන්න දාලා තිබෙන්නේ. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුරට අයිතිව තිබුණු ක්‍රීඩා පිට්ටනිය විකුණන්න දාලා තිබෙන්නේ. මැරයින් ඩ්‍රයිව් වල අක්කර 4ක් විකුණන්න දාලා තිබෙන්නේ. බොරැල්ලේ බන්ධනාගාර සංකීර්ණ අක්කර 42ක්. ඒ බන්ධනාගාර සංකීර්ණ මිල්ලෙනිය ප්‍රදේශර කළුතර ගෙනිලා ඒක විකුණන්න දාලා තිබෙන්නේ. තෙල් ඇමති ඇවිල්ලා රූපවාහිනිය කියනෝ ලයිට් දුන්නොත් පයින් යන්න වෙනවා. වාහනවල ගියොත් කරවල ඉන්න වෙනවා කියන මරු ඇමති. ලයිට් පත්තු කරන එකයි වාහන වල යන එකයි දෙකම එකට කරන්න බෑ. ඊයේ පරිසරයමත යෝජනා කරනවා. දැන් රාජ්‍ය සේවකයන් වැඩ කරන අය පුඩ් සයිකලෙ ඉන්නු. පුඩ් සයිකලෙන් කෙනෙක් රාජකාරිය වලට යන එක වැරද්දක් නෑ. හොඳයි. හැබැයි ඒකට අවශ්‍ය වෙන මාර්ග පද්ධතියක් හැදෙන්න ඕන, මන්ත්‍රීරු පද්ධතියක් හැදෙන්න ඕන, පරිසර පද්ධතියක් හැදෙන්න ඕන. අපි මේ පාරේ පුඩ් සයිකලෙ ගියොත් නිකන් සාමාන්‍ය 12:00 විතර ගුණ ඔෆිස් එකට යන්න පුළුවන්. එහෙම නැත්තම් රනිල් මහත්තයා තමයි අප්සෙට්. හැබැයි සජිත් නම් නේද දුප්පතා හිතවතාගේ පුතා. හරියට මතක තියාගන්න. ඔය වගේ ඇත්ති තරම් විවිධ වර්ගයේ මුහුණු නායකයන් මේ රටේ ජනතාව පත් කළ තිබෙන ආණ්ඩුවලට. හැබැයි ප්‍රතිඵලයක් ලැබීනේ. මිනිසා තවදුරටත් මුහුණු මාරු වීම, තවදුරටත් හුදු ආණ්ඩු මාරු වීමකින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. රටක සංවර්ධනයේදී ඉදිකිරීම් ශාස්ත්‍රයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ගොඩනැගිලි ඉදිකරන්න සිමෙන්ති අවශ්‍යයි. කොවිඩ් එක්ක අපේ රටේ බිහිවුනේ පුදුම මාෆියාකරුවන් පිරිසක්. දැන් සිමෙන්ති හිඟ වගේම හංගල පුදුම ගණන් වලට විකුණනවා. අද විශේෂ කාර්ය බලකායට හංගපු සිමෙන්ති හොයන්නත් සිද්ධ වෙලා. අපේ රටේ සමහර ව්‍යාපාරිකයන් කලදොටු කල වලෙහින්නේ ලොකු පොම්ප දාලා. ආයේ බාල්දි වලින් නෙවෙයි. හාල් ඇටේ ඉඳලා හංගල වැඩි ගානකට විකුණන්නේ හරියට හැමදාම ඉන්නාපු මිනිස්සු වගේ. මේ කොවිඩ් වසංගතය ජීවිතේ මොනතරම් අවිනිශ්චිතද කියලා හරි අපූර්වට කියලා දුන්නා. ඒත් මිනි පෙට්ටියෙන් හරි කීයක් හෝ වැඩියෙන් කපා ගන්න හදන මිනිස්සු ඉන්න රටක්. දැන් සිමෙන්තිවල තත්ත්වයත් ඒ වගේමයි. ඩොලර් හිඟයත් එක්ක සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේම සිමෙන්ති නිපදවන්නේ පුත්තලමේ විතරයි. නමුත් ලැබෙන සිමෙන්තිත් හංගනවා. හංගලයි කොට්ටයක් රුපියල් 3000ට 4000ට විකුණන අපරාධකාරීනුත් ඉන්නවා. උදේට දෙවියන්ට බුදුන්ට තෙල් මල් තියලා වැඳලා කඩේ ඇරලා අන්තිමට සිමෙන්ති කොට්ටයකොත් ගසා කාලා කොයි අපාය යන්න හදරමද කියලා අහන්න ඕනේ. සිමෙන්ති හිඟය 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ තියෙන ටිකත් හංගන හින්දා. සිමෙන්ති හිඟය නිසා අත්තුදව් කරුවන්ගේ සිට මේසන් බාස්ලා දක්වා හොඳටම අසරණ වෙලා යාන්තම් හතර අතේ බැංකුවලට ණය වෙලා ලෝන් අරන් ගෙවල් හදන්න ගන්න බොහෝ අයගේ නිවාස හිණත් සිමෙන්ති කොට්ටවලට යට වෙලා කියලා මතක් කරන්න ඕනේ. අපේ නංගිලා අම්මලා ගෙවල් ඔක්කොම බාගෙන නවත්තා ඉන්නේ හදා ගන්න බරුව. මුංගෙන් ආයි අපි බලාපොරොත්තු ඉන්නේ ගෙවල් හදන්න. මුං මේ ලෝලා දානවා මිස. ඉතින් මිල පාලනයක් කියලා ලංකාවේ නැහැ නේද? පස් 6 දිනකට මේ ආණ්ඩුවේ දැන් මේ හම්බ කරගන්න ඉඩ දීලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ගණන් තීරණය කරන්නේ. 2000 2500 මිනිස්සු ඇවිල්ලා කඩේට බහිනවා. ඉතින් දවසට එන්නේ සිමෙන්ති 50යි. වෙනදට සිමෙන්ති 200ක් විතර එනවා. ඉතින් ඇවිල්ලා සිමෙන්ති බලන්නේ මොනවද කරන්නේ? කරන්න දෙයක් නැහැ ඉතින් අපිට. කිලෝ එකක් ගන්න නැහැ කිව්ව මෙයා. ආඩ යන්නේ. ඉතින් අපි වැඩ වැඩ කරන්න විදියක් නැහැ දැන්. ඉතින් දැන් මේලේනවා. අනේ දැන් සතුටු කියලා. සිනිඳි ආවොත් තමයි වැඩ. සිනිඳි නැත්තම් වැඩ නැහැ. අපෝ 150ක් ගිරලා අඩු වෙලා තියෙන වැඩ. අන්තිම අසනලා ඉන්න ඉස්සර වැඩ තිබ්බ හොඳ වැඩ කරගෙන හිටියා කාලා බිලා. දැන් කන්න සායන්ද අඩුයි ඉතින් බඩු මිලන් තරිද වැඩත් අඩුයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු දෙනාම මේකට මූණ පාලා මේ කටයුතු කරගන්න බැරුව මේ බොහොම සියලු දේම අක්‍රිය වෙලා තියෙන්නේ. දෙහිවල සත්වෝද්‍යානයේ දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් නිහඬ විරෝධතාවයක නිරත වුණා. ලක්ෂ ගණනක් වටිනා අතුරුදන් වූ ගිරව් දෙදෙනාද යලි සත්වෝද්‍යානයට ලැබී තිබෙනවා. වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් වරිය නීතිය ක්‍රියාත්මක කිරීම අක්කුරටම සිදු කරන බව නිහඬ විරෝධතාවක නිරත වූවන් ප්‍රකාශ කළා. ඒ නිසා එයට විරුද්ධව ක්‍රියා කරන්නේ විවිධ දූෂිතයින් බවයි අද විරෝධතාවයේ නිරත වූ වෘත්තීය සමිති ප්‍රකාශ කළේ. කඩාකප්පල්කාරී පිරිසක් විසින් පුතෙන් පත්වෝද්‍යානයට පත්වලා පැමිණි අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය සත්වෝද්‍යානයෙන් පළවා හැරීමට මේ පිරිස උත්සාහ ගන්නවා. නොයෙකුත් චෝදනා එල්ල කරමින් පහුගිය අවුරුදු දෙක තුළ සත්වෝද්‍යානයේ පරිපාලන වශයෙන් බිඳ වැටීම සිද්ධ වුණා. රාජ්‍ය නෝන සංවිධානවල සම්බන්ධ වෙලා ආයතනය සත්ව සුභසාධනයට වටින වටන්න තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ. දැන් වෙන්න ඕනේ දේ තමයි නැට්ට බල්ලා තමයි නැට්ටවන්නේ. උනේ නැට්ට විසින් බල්ලා වෙන්නේ. ඉතින් ඒ දේ තමයි මේ අපේ ආයතනයේ වෙලා තියෙන්නේ. මේ අතර සත්වෝද්‍යානයේ නතුරු දන්නෝ නිල්මාල ගිරවා සහ නිල්කහ මැකෝ ගිරවා යලිත් සත්වෝද්‍යානයට ලැබී තිබෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් රත්නපුර ප්‍රදේශයේ මහල් 7කින් යුත් මිනිපුර සිටි නමින් මැණික්හා වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා. ඒ ප්‍රවහන අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාද එක්ව සිටියා.
සුවපත් දයක් පොහොසත් රටක් යන තේමාව යටතේ ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන පුරවරයේ පළමු කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම අද සිදු කෙරුණා. ඒ ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල සීගිරිය ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් සඳහා නොමිලස් කන්නාඩි සිරෙදි හා පාසල් උපකරණ ලබා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ මහනුවර සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ යුක්තියට ප්‍රවේශයක් අධිකරණ අභිමාන උතුරු පළාත් ජන අභිමුව ජංගම සේවයට සමගාමීව මුරිතව් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්බි මහතාගේ ප්‍රධානත්වයෙන් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.